කිසිදාකින් දැන් ඉල්ලලා බොහෝ රට පුරාම විරෝධයක් යන මේක කොහොමද දකින්න පුතුමා? මෙහෙමයි ඉතින් රාජ්‍ය සේවකයින්ට ජීවත් වීමේ අමාරුව වගේම රාජ්‍ය සේවයේ නොවන සාමාන්‍ය ජනතාවටත් හැම කෙනෙකුටම ජීවත් වීමේ අමාරුව තියෙනවා. ඉතින් ඒක නිසා ඒ தত্ত্বය සැලකිල්ලට අරගෙන රජය මේ පොදුවේ යම් සහනදායි தত্ত্বයක් ඇති කිරීම තමයි වඩාත් හොඳ වෙන්නේ. ඉතින් රජයේ සේවකයා ජීවත් වෙන්නේ ඉතාමත් අමාරුවෙන්. ඒ වගේම රාජ්‍ය සේවයේ නොවන සාමාන්‍ය ජනතාව ජීවත් වෙන්නේ මුගක් අමාරුවෙන්. ජීවන தত্ত্বය බොහොම අමාරුයි. තුන් වේල කෑම පිළිබඳව ප්‍රශ්නය, දරුවෝ පාසල් යන ප්‍රශ්නය, රජද්දුවක් හැදුනාම රෝහලට යවන්නේ මේ බෙහෙත්යක් ගන්න කොහොමද කියන ප්‍රශ්න මේ ඔක්කොම තියෙනවා. ඉතින් ඒක නිසා පොදුවේ තිබෙන ප්‍රශ්න තමයි මේවා. ඒක නිසා ඒ පීඩාවටපත් වෙලා ඉන්න රාජ්‍ය සේවයේ වගේම අනෙක් සියලු සාමාන්‍ය ජනතාව ගැනත් හිතලා රජය යම් වැඩපිළිවෙලක් ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. මේ අයවැයෙන් ලැබෙයිද කියන සහන තුමා කොහොමද දකින්නේ ඊට පස්සේ? ඒක ඉතින් මට කියන්න බෑ. අයවැය හදන මුදල්ල මහත්තයන්සේ ඒගොල්ල තමයි ඉතින් දන්නේ මහ බැංකුවයි. තවම ඉතින් අයවැය ගැන අපිට මුත් කියන්න බෑ. ජනවාරි පළවෙනිදා ඉඳලා මේ වැට් බද්ද 18%කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය දීලා තියෙනවා. ආහාර ඇතුළු සියලු දෛනික අවශ්‍ය සියලු දේවල් වගේම සෑම දෙයක්ම මිල ඉහළ යනවා. ඉතින් මේක ජනතාවට උහුලන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි, ඉතාමත්ම අමාරු තත්ත්වයක්. රටේ ගොවියා, කම්කරුවා, රාජ්‍ය සේවකයා, සාමාන්‍ය පොදු ජනතාව, එයාගම දවසේ කුලි වැඩ කරලා ජීවත් වෙන අය, ඒ සෑම කෙනෙක්ම දැඩි පීඩනයකට පත් වෙලා තමයි ඉන්නේ. රජය කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තිබුණ මේ යෝජනාවල් වලට තමයි මේක කරන්න කියලා. ඔය ඉතින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තිබෙන යෝජනාවල් රජය සාකච්ඡා කරන්න ඕනේ ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමග. දැන් මම ජනාධිපති දුරධාරණ කාලෙත් අපි IMF එකෙන් සල්ලි ගන්නකොට බොහෝ වෙලාවට යම් යම් ඒගොල්ලන්ගේ තිබුණා ඉදිරිපත් කරපු යෝජනා. නමුත් ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරලා කතා කරලා ඒවා අපි වෙනස් කරගත්තා. ඉතින් ඒ වගේ උත්සාහ කරන්න ඕනේ IMF එකත් එක්ක, ජාත්‍යන්තර අරමුදලත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා ජනතාවටගේ පීඩාවටපත් නොවනවන ආකාරයට ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න. ඉදිරි වැඩපිළිවෙල කොහොමද පුතුමා? ඒ සාගකාරිය සම්මතව පුතුමා හමු වෙනවා කියලා මොකද කියන්නේ? ඈ මම පොට්ටුවේ මහලේකම්තුමා පුතුමා නහම වෙනවද? ආ පොට්ටුවේ මහලේකම්තුමා මාව හම්බෙන්න ආවා ගෙදෙට්ට මේ දුන්නා මේ පින්කමක් තියෙනවා ඒගොල්ලන්ගේ නෙළුම් මේ පොකුණේ ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යාලයේ. ඒ ගැන මට ආරාධනා කරන්න ගෙදෙට්ට ඇවිල්ලා ආරාධනා පත්‍රයක් දීුණා. මේ චෝදනා කරන්නේ තිතුමම තමයි ඉන්නේ දුපුතුමාට. එතකොට සෑහෙනකොට 10000ක් පඩි වැඩි වීමක් සිදු වුණා. එතකොට මේ දෙන්නේ ජනාධිපතිතුමා 20000ක් පඩි වැඩි කරයිද? ඒක ඉදින් මම ඒ ජනාධිපතිවගේ තමයි ආණ්ඩ උනේ. විදුලි බිල දැන් වැඩි වෙන හැමතරම මේ විරෝධතා. ඔව් ඉතින් ඔක්කොම වැඩි වෙනවා තමයි, ඔක්කොම වැඩි වෙනවා තමයි ඉතින්. තව ඉතින් රටේ අභ්‍යන්තර ආර්ථික කල්පනාකරණය, ඒ වගේම යුද්ධය, යුක්‍රේන් රසියා යුද්ධය, ඊශ්‍රායල් පලස්තීන යුද්ධය, දැන් මුළු ලෝකේම යුද මානසිකත්වයෙන් ඉන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ලෝක බලවතුන්. ඒක නිසා මේ යුද තත්ත්වයේ ඉතාම තදින්ම සාමාන්‍ය පුංචි රටවල් වල ජනතාවට තදින්ම බලපානවා. ඒකෙන් පීඩාවටපත් වෙන්නේ ඇත්තරම ලෝකේ කොහේ යුද්ධයක් තිබුණත් අපි වගේ පුංචි රටවල් වල සාමාන්‍ය ජනතාවට බලපානවා. මොකද විදේශ වත්කම් වලට එන බලපෑම, භාණ්ඩ මිල ඉහළ යෑම, ඒකෙදී ප්‍රධාන වශයෙන්ම ආනයනය කරන භාණ්ඩ වල මිල ඉහළ යෑම, බෙහෙත් හේත් මේ හැමදේම බලපානවා. දෛනිකව කොහේ යුද්ධයක් තිබුණත් ඉතින් දැන් යුද්ධ රටේ ලෝකේ යුද්ධයේ තියෙන ස්ථාන ගණනාවක් තිබුණා, එක තැනක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේවා
අපි වගේ රටවල් වලට දැඩි ලෙස පීඩාවට පත් වෙන්න වෙනවා මේ යුද තත්ත්වයන් වර්ධනය වෙන්න වර්ධනය වෙන්න. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන වගකීමක් මේ වගේ වෙලාවෙ එක්සත් ජාතීන්ගේ හමුදාව හෝ යවලා මේ පලස්තීනය සහ විශේෂයෙන්ම ඊශ්‍රායලය රටවල් දෙකක් විදිහට වෙන් කරලා මෙතන දැන් වැඩිපුරම පීඩාවට පත් වෙලා ඉන්නවා පලස්තීන ජනතාව. ඒක නිසා මේ ජීවිත කියන ඒවා පලස්තීනයේ වුණත් ඊශ්‍රායල් වුණත් කාගෙත් එකයි. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ වගේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වහවහ පියවර ගත යුතුයි මේ යුද වළක්වන්න. ඒගොල්ලන්ට හැකියාව තියෙනවා මේ යුද නවත්වන්න එක්සත් ජාතීන්ගේ හමුදාවල් යවන්න ඒ මායින් වලට නායකින්ට කියලා. ඉතින් එවැනි දෙයක් කෙරෙන්නේ නැහැ. ඒක ඉතින් අපිට කියන්න බෑ මොකද්ද ප්‍රශ්නේ කියලා. නමුත් ලෝක බලවතුන්ට ඕන විදිහට ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා ගෙන එන සටන් අපි වගේ දුප්පත් පුංචි රටවල් වල සාමාන්‍ය පොදු මහ ජනතාවට තමයි ලොකු පීඩාවක් ඇති කරන්නේ. සාගර මහත්තයා නිතරම ඔබතුමාට විවේචනය කරන ඔබතුමායි පස්සෙන් ආවට දැන් හැබැයි. කවුද? සාගර කාර්යෝසම් මහතා. ඕවා ඉතින් විවේචන කියනවා ඉතින් මොනවද ඉතින්? දේශපාලඥයින්ට ඉතින් හැම වෙලේම විවේචනමනේ තියෙන්නේ. රජයෙන් ප්‍රතිවාදයක් දෙයිද? ලබන අවුරුද්දේ මැතිවරණ තියයි. Asianmirror.lk